මම ඔයා ගාවට ආවම ඔයා කියන්න හරිද? උඩට පේනවා ඇති දැන් මීට කඩෙන් කරලා ඉන්න ආච්චි ඉඳපු අර ගෙදර ඉඳන් ඉන්නකොට කිව්වා මෙන්න මෙතන ඉන්නේ කියලා පෙන්නවා. අන්න එතන කිය ඒ කාමරේට පෙන්නපු වල තමයි මේ තියෙන්නේ. මේ වලේ මේ වෙනකොට අපි මීට කලින් වීඩියෝ කරන ආපු වෙලාවේ ඒ කරපු කරුණුත් එක්ක අපි මේ සම්පූර්ණ වල වැහුවා. වහන්න කිව්වා මොකද මේක තිබුණේ කොහොම ජරාව අසූචි කුණු ඔක්කොම දාලා තිබුණේ. ඒ තියෙන එක වහන්න කිව්වා. මොකද මේ ජරාව තියෙනකන් තමයි උන් මෙතන මේ ජරාව කන්න ඇවිල්ලා. නමුත් අද වෙනකොට මේ වල වහලා ෆස්ට් එකක් දාලා තියෙන්නේ. මේ වලේ මුලින් තිබුණේ ඊතර තියෙන ඔක්කොම කුණු ජරා ඔක්කොම ටික දාන වල. එතකොට ඒ කරනකොට මීට කලින් ඊතර කෑම විදිහට කාලා තියෙන මොනවද මේ වලේ තියෙන්නේ තමයි කාලා තියෙන්නේ. එතකොට මේ වලේ ගෙදර ඉන්න කුංජ ළමයිගේ අසූචිද ගෙදර තියෙන කුණුද ජරා ඔක්කොම ටික මේකට දාලා තියෙනවා. මෙන්න මේක කොට පෙන්වන්න තමයි මේ කොරස ගත්තේ. ඔබහට ට්‍රැන්ක් අපේ ඉල්ලීම පිට අපි කියපු නිසා මේක මීට කලින් මේ නැගතුනේ පස් ටිකක් දාලා වහලා තියෙනවා. පස් ටිකක් දාලා වහලා තියෙනවා. මොකද මේකේ ජරාව තියෙනකන් ඒ කට්ටිය මෙතන ඉන්නවා. ආහාර තියෙනවනේ. ඒක එතකොට ආහාර නැතුව මේකට ඉන්න බෑ. ඒක සම්බන්ධයෙන් යන්න. අන්න ඒකට අපේ ඉල්ලීම පිටම තමයි මේ වහලා තියෙන්නේ. හරි. හරි පොඩක්. හරි. හරි. අපි දැන් කරලා තියෙන සමහර ගෙවල් වල ආහාර බොහොම ඉක්මනට පිල්ලු. දැන් මොකද අපි දැක්කා ඒ කර්ලිනා ආචිත් එක්කම සාකච්ඡාවේදී නැහැ මා ආචිත් එක්ක තම සාකච්ඡාවේදී ආරදුවා මේ දරුවන්ගේ ගෙදර කෑම වෙලිවරනකොට ඒ කට්ටිය කට කලින් අපි වල කාරය කියලා දුවනවා. දැන් මීට කලින් ගෙදර ආහාර පිළිම එක්ක ගෙන ගුවා. මොකද ඒ කතාව කියන්නේ? ඒ ඉස්සර ඉතින් අපි දැන් කියන්න මොනවද ගෙනගන්න බත්තිරිම උයලා මේ විනාඩි 5ක් 10ක් විතර තියලා අපි දැන් කන්න යනකොට බත් කන්න බැ හොඳටම පිනුලේ නමුත් ඒ වගේ තියෙනවා. දැන් සිද්ධිය තේරෙන්නේ දැන් රතන ඒ ප්‍රේත භූතාත්මය මේක කාපුවා මේක තියෙන ශක්තිය ඔක්කොම ටික උරා ගන්න. උරා ගත්ත මේක තුන එන්නේ රොඩ් විතරයි. මේ රොඩ් එක මොනවා පිළිනුනද? දැන් වැඩි සිද්ධියක් තේරෙන්නේ නැහැ. ලෝක දැන් මොකද මේවා වෙනවා දැකලා තියෙනවා කට්ටිය. ගෙදර හිටමෝ ඉක්මනට ඇති මේ පිළිනුනද? පිළිනුනා පස්සේ ඇයිද කියලා හේතුවක් දාන්න. උයනකොට දැන් මම එහෙම මස් ගන්නවා. උයනකොට මේ කියන්නේ හැන්ද උදුරනවා මට තේරෙනවා. මගේ මෙහෙම මම දැන් හැන්දෙන් හැඳි ගන්නකොට මට තේරෙනවා මෙහෙම අදිනවා වගේ. කියන්නේ ඒක එදා උයන්නම බැලුව ගියාම පස්සේ ඒක පැත්තකට දාලා නිකන් ලිපේ තියෙන උද්ද කෑවේ නෑ මම නිකන් වෙනසක් තේරුණා. ඒක ධර්මයෙන් විග්‍රහයක එක්කෙනෙක් තමයි එමා ආච්චි. ඒ එමා ආච්චිගේ ඒ වීඩියෝ එකේදී අඳුරගත්තා මගේ ලේලිය කියන කෙනෙක්. අන්න ඒ අම්මා තමයි දැන් මෙතන ඉන්නේ. ඒ අම්මගෙන් දැන් ඒ එමා ආච්චි ඉන්නකොට ඇත්තටම ඇවිද ගන්න බැරුවද මේ ලැති උනේ. එතකොට එහෙම වැටුනේ ඇයි මොකද්ද කියලා පොඩි මේ දැනුම මේකට ඇත්තටම සාක්ෂියක් විදියට. ඒතරම් දැන් කොහොමද මේ ආච්චි අවසාන මොහොතට වැටුණා කොහොමද කරන්නේ ඒක විස්තර කියන්න අවසාන කරන්නේ. ඉතින් මන්නේ කියන්නේ වැන්නට පස්සේ අපි ඉතින් තමයි වේට් කරන්නේ. කලකට තින් ඇවිදා ඒක එක දවසක් මේ අද විතර ඇවිදලා ඉන්න පස්සමයි අයි එක්තැන් මොකද එක්තැන් වෙලා දවස් 4යි අම්මයි ඉතින් බිව් තමයි. හරි. වැටෙන හේතු මොකද්ද? වැටෙන හේතු ඉතින් අම්මා නම් ඉතින් අර මේ වෙච්ච වෙලා කියනවා මේ මාව තල්ලු කරා කියලා. කවුද? තාත්තා. පුතා යාම දොන් පාරගෙන ඉන්නේ. හා එයාගේ පුතා. පුතා. ඒ පුතා ඊට කලින් මැරෙන්න තිබුණා. ඔය ඊට කලින් මැරෙයි. හා ඒතර එයාගේ ආත්මය වල තමයි තල්ලු කරා කියලා කියන්නේ. හා තල්ලු කරා කියලා කියන්නේ එයයි. හරි. එයා එකේ යනවා. හා ඊට පස්සේ තමයි ඉතින් අම්මට ඉතින් අපි පොඩක් අපිට උදව් කළා. ඉතින් මේ දුවගේ තිබුණා විභාගයක් මේ කොළඹ ආනන්ද මට මතකයි.
ඒකින් එනකොට මම මේ ඇඳ ඇඳ ගා වැල්ලා හිටියා. වැටිලා. වැල්ලා. අවසන් වතාව. ඔව් වැල්ලා. අනේ එනකොට පුතේ මා වැන්නා කියලා කිව්වා. ඊට පස්සේ අපේ මේ දුවයි ලොකු දුවයි අපි අල්ලලා ඇඳෙන් තිබ්බා. ඇඳෙන් තියලා දවස් 3යි තියෙන්නේ. හැබැයි රණන කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. බොඩි જાතිම තමයි. අන්තිම මොහොතේදී මට වත්වන්නේ කිව්ව හාල් මැසුත් එක්ක. ආ ආ. ඒක තව අවසාන හාල් මැසුත් තමයි කතා වෙන්නේ. ඔව් හාල් මැසුත්. ඔව් මේ පුසන්ට කන්න දෙන්නේ කිව්ව හාල් මැසුත් බතු. ඊදිරි පුසන්ට අම්මාගේ හොඳට තෝරේලාද මස්කේනවත් ඉතින් උන්ට තමයි හොඳට දීලා ඉන්නේ. දැන් මැරෙනම අවසාන මොහොතේ කට්ටිය පේනවද කියලා? ඔක්කොම කියනද? ඔරම කට්ටිය පේනවද කියලා කිව්වද? ඒ මැරෙන්න ඉස්සෙල්ලයි. මැරෙන්න ඉස්සෙල්ල මොනවද කියන්නේ? මුන් කිව්වේ නෑ වරාහි ඉන්නවා කවුද වරාහි ඉන්නවා? අර 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 බලන් අර බලන් කියලා මට පේනවා. මට පේන්නේ නැහැ මක්ව නෑ. මේ ගමන අපි මේ රූල් බැඳෙව්වා. එක විනායිලා දෙහි කපලා රූලුත් දැම්මා. ඊට පස්සේ ආයි හොඳ වුණා. ඒ අරයයි පේන්නේ තිබ්බේ නැහැ. ආ ඒ කියන්නේ ඔපෙන්න කට්ටියක් කැවිලා ඉන්න නේද? ඔව් ඔව්. මේ කියන කවුරුද මලගේ ඥාතිකාරය? මලගේ ඥාතියා එන්නේ නැති. ආ හරි. කියන්නේ මේ ලිස්නා කියලා කිව්වා ඉතින් කොහොමද ඔතන කියන්නේ? ඩෝන්ඩ ගහපන් ගහපන් ගහපන්. අර අර කවුද ඉන්නේ බලන් ඉන්නේ අර අර මාදිය බලන් ඉන්නේ අර මට අර ගන්නවා. එහෙම කියනවා. ඉතින් අපි කියනකොට ඉතින් මොනවාර කියන නෑ අම්මේ කොහොම අපිට අපේන්නේ නැත් නැත් මොකද මං අරවන්න කීකිටින් අම්ම කියනවා හරි අවසානයේ තමයි හැබැයි එකතරා මේව කියලා සාදු කියලා වැන්දා හැබැයි භාගයක් කර කියන්නේ ඔව් කොහොමද කයි 10 විතර එයා දැන් නවු තෑන හොරතන ගින්නන්නේ හොඳ නැහැ ඇති තියා පින් කරනවා යම අන්තිමෝටි දිසාදු කියලා වැන්දලා ඉතින් ආර්මැස්සෝයි බතුල් බලල් මුසින්නේ දෙන්නේ බලල් ලොකු දෙන්නේ කිව්වා. එයාට ආර්මැස්සෝයි බතුල් එක්ක බට්ටිකක් දෙන්නේ බයි කියලා දෙන්නේ.